අන්තර්ගත වර්ග හයක් ගැන කියවල තිබුණත් ව්‍යාජ තොරතුරු හඳුනාගන්න කැටියට ප්‍රධාන අන්තර්ගත වර්ග දෙකක් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ඒ මොනවාද පලවෙෙන එක තමයි අපිව දැනුවත් කරන්න පාවිච්චි කරන අන්තර්ගත අනිත් එක අපිව පොල බොවන්න පුළුවන් අන්තර්ගත. ප්‍රෝෘති වාර්තා කිරීම කියන්නේ තොරතුරු වල එකස්වරූපයක් ඇමෙරිකානු පුවත්පත් ආයතනය පුවත්පත් කලාවේදය නිර්වචනය කරන්නේ, ප්‍රෝර්තිහත් තොරුතුරු එකතු කිරීම, තක්සේරු කිරීම, නිර්මාණය කිරීම සහ ඉදිරිපත් කිරීමේ ක්‍රියාකාරකම කියලයි. ඒක නිසා, වාර්තාකරුවයෙකු අඩුමගානේ මෙ නිර්වචනයේ හැටියටවත් තමන්ගේ පුද්ගලික මතය ඉදිරිපත් කරන්නේ නැතුව කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ළඟ චන්දයට දවසක් දීලා තියෙනව කියලා ඔයා දකින අන්තර්ගතය ප්‍රෘතියක් මොකක් හරි ප්‍රශ්නයක් ගැන කතාපහක් ඇති වුුණෝත් නනබන්නන් අසන්නන් ඒ වගේම පාඨකයින්ට ඒ කතාවේ හැම පැත්තක්ම ඉදිරිපත් කරන්න ඕනෙ ඒකින් එයාලට පුළුවන් වෙනවා හරි නිගමනයකට එන්න හොඳ තොරතුරකින් වැරදි ප්‍රකාශය වැරදි සංඛ්‍යලයකන එළිදරව කරනෝ වගේම ප්‍රෝති තේරුම්ගන්න ඕනෙ කරන වටපිටාව හදර දෙෙනවා ඒත් චන්දයගැෙන ලියවුුණ ලිපියක එක අපේක්ෂකයකුට අනික් අපේක්ෂකයා හොඳයි කියන වාර්තාකරුගේ අදහස තියෙනව න්නම්. ඒ ලිපියෙන් අපිට පෙළඹවීමක් කරනවා කියල තැනගන්න ඕනේ. පොළඹවන සුළු අන්තර්ගතයක අරමුණ වෙන්නේ මොකක් හරිදයක් ගැන පේක්ෂකින්න්ට බලපෑම් කරන එකයි. ඒත්තුගන්න එකයි. ඒ වගේම අන්තර්ගත හැඟීම් හා රූප සංඥාමත සෑහෙන්ෙන රදා පවතිනවා. ඒවයින් තමන්ට අවාසිදායක කරුණු හැමදේම අයි කරනවා. කතරුගේ අදහසට උදව් කරන්න පුළුවන් වෙන්න හැම තොරතුරක්ම තෝරාගන්නවා. පත්තරවලත් පොළඹ වන සුළු අන්තර්ගත වලට උදාහරන්න බලාගන්න පුළුවන් කතුවැකි වගේම මත ප්‍රකාශන ලිපි මේවට උදාහරණ. අන්තර්ගතය අධ්‍යා බලන්න ඒක තොරතුරද්ද එහෙම නැත්තම් පෙළඹීමක් ද. මේ දෙක වෙංකර අඳුරගන්න ලේසි වෙන්න මේ ප්‍රශ්න වයාගෙන් මහන්න. මේ අන්තර්ගතය හදපු කෙනාගේ අරමුුණමුකක්ද. අන්තර්ගතය හදන්න විච්චිර ලද මෙබලා ශිල්ප්‍රමමනවද සමහර අන්තර්ගත විශෂය මූලික තොරතුරු මත රඳා භවතිනවා. ඒ වගේම සමහාර අන්තර්ගත මොකක් හරි දෙයක් ඔප්පු කරන්න ක්‍රියාවකට හෝ ප්‍රතික්‍රියාවකට අනුබල දෙන්න උත්සාහ කරනවා කියලා මතකතියාගන්න ඔවුන් ඒ කරන්නේ කොහොමද ඔවුන් බය වගේ හැඟීම් අවුලවන්න එහෙමත් නැත්තං මත කරුණු ඉදිරි ඉදිරිපත් කරන්න ඉරතියෙනවා ව බයට පත් කරපු මැසේජ් එකක් මතකද ඉක්මින් ක්‍රියාප්නක වෙන්න කියලා ඒ වගේම තොරුතුර ශෂා කරන්න කියලාත් ඒ මැසෙජ්ජගේ ඉල්ල පැටි වට මතකති ඒ වගේ මැසේජ් ගැන පරිස්සම් වෙන්න දැන්වීම් ප්‍රචාරණ වගේම මත ප්‍රකාශන ලිපිවල එහෙම අරමුණ අපිව පොලම්බෝණි එකයි පෙළවීමක් ඇතිකරත් මත ප්‍රකාශන නරකයි කියලා මේකින් කියවෙන්න නෑ ඒත් අපි ඒවා ප්‍රෝෘති වලින් දෙංකල් අඳුන ගැන්න එකයි දගත්වෙන්නේ කෙනෙක් කොයාව පොළඹවන්න හදනකොට ගොඩක් වෙලාවට එයාල මතයක් අපිත් එක බෙදාගන්නවා මතයක් කියන්නේ කෙනෙක්ගේ විශ්වාසයක් කරි දෘෂ්ඨිකෝනයක් කරිවෙන්න පුළුවන් මතේකට උදව් කරන්න සාක්ෂිතියන්න පුළුවන් ඒත් මතයක් හරිද වැරදිද කියලා කිසිම වෙලාවක ඔප්පු කරන්න බැහැ උදාහරණයක් විදිහට ඉන්දියාපවලට වැඩා ආප්ප හොඳයි කියන එක මගේ මතය ඒක කරකරගාල රස්සට හැපෙන ආප්ප ගැන තියෙන මගේ පුද්ගලික හැඟීම් නිසා ඇතිවන මතය එත් සීගරයේ මුදනට යන්න පඩි දහදාහත් නගින්න ඕනි කියලා මම කියනවනං ඒකෙ ඇත්තනැත්ත හොයාගන්න ඔයා කනන්න ඕනේ Googleග කරලබල්න්න එක විතරයි ඒක තමයි මතයක සහ කරුණක් අතර වෙනස මාධ්‍යවේදින් ඔබත් එක කරුණක් පෙදාගන්නා කොට ඔවුන් ඒක ගත්තු මූලාශ්‍රය කියන්න ඕනේ වගේම පත්තර හරි වෙනත් මාධ්‍යයක් හරි මතඵල කරනකොට ඒ බඳුරගන්න පුළුවන් විදියට පැහැදිලිව ලේබල් කරන්න ඕනේ සමර ආයතන ප්‍රෝර්ති වලින් මත දෙංකරල පෙන්නන එක හරියට කරන්නේ නෑ ඒ නිසා අන්තර්ගතය නිවැරදිව ග්‍රහණය කරගන්න නම් දැනුවත් පරිශීලකයා තමන් කියවන්නේ ප්‍රෝල්ති අද්ද මත අද්ද කියන එක තේරුම්ගන්න ඕනි ඒත් මතක තියාගන්න මත ස්ුභාවයම නරක නැහැ. කාරුණු අර්ථදක්වන්න අපි දෙයක් දිහා බලන්න විදි පරක්ෂා කරගන්න ඒ වගේම ප්‍රශ්නයක් දෙයක් බලන්න පුළුවන් වෙනස් පැතිගැන හිතන්න ඒවා අපිට උදව් කරනවා. සමර වෙලාවට අපිට සාධක සාකාරුණු තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. එහෙම නැත්තං ප්‍රශ්නය සූක්ෂම තැන් මොනවද කියල තේරුම් ගන්න අපිට ප්‍රවීනයක උදව් ඕනේ වෙන්න පුළුවන් සමහර වෙලාට මේ ප්‍රශ්නෙන් බලපෑමට ලක්කුණුවායගේ අදහ සහන්නත් ඕනේ වෙන්න පුළුවන්. මතා සහ ප්‍රෝ්ති අතර වෙනස අඳුරගන්න විදිහ ඉගෙනගන්න එක තමයි වැදගත්ම දේවෙන්නේ. පෙළඹවීමේ අරමුණ අඳුරගත්තොත් අපි මෙහෙවීමට ලක්වෙනකෙන් බේරෙන්න්න පුළුවන්.